රයිට් මේ මාධ්‍ය සාකච්ඡාව පටන් ගන්න කලින් මේ මන් තප්පර 3-4ක පොඩි නිහඬතාවයක් ක හිටියා මොකද මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් මේ එතුමාට සහය දක්වලා මොකද එතුමාගේ රූපය මේ පොහොට්ටුවේ කටවුට් වලින් පොහොට්ටුවේ බැනර් වලින් ඔක්කොගෙම අයින් කරලා තිනවා ඉතින් මම එතුමා වෙනුවෙන් තප්පර 4ක 5ක එතුමාව සිහි කරලා පොඩි නිහඬතාවයක් මේ මෙයස්තාවේදී මේ හිටියා ඇත්තටම මේ දුක හිතෙනවා ඉතින් ඒක දැක්කහම මේ පොහොට්ටුව ඒ තරම්ටම ගෝඨාභය සලකලා තිනවා මේ කැත විදියට ඒකන අපි කනගාටු වෙනවා නේද ඒකන අපි කනගාටු වෙනවා ඉතින් ඇත්තරම මේ රටේ මේ වෙනකොට මිනිස්සුන්ට මේ තුන් වේල කන්න බැරි තත්වයක ඉද්දි දරුවන් ඉස්කෝලේ යවන්න බැරි තත්වයක ඉද්දි කරම්බිල ගෙවාගෙන බැරි තත්වයක ඉද්දි කෝටි ගණන් වියදම් කළා අර අපිට මතක් වෙන්නේ මේ 2010 2010 අර මේ රාජපක්ෂවරු දේවත්වයෙන් අද මේ මේ මිනිස්සු සලකපු යුගයේ ඉතින් ඒ යුගයේ වගේ හැම ලයිට් කණුවකම හැම ටවුන් එකකම අහස උසට කටවුට් නැවතත් මේ ඇති කරලා මේ අපරාධ මේ සල්ලි මන්නම් කියන්නේ මේ සල්ලි මේ ඔය කන්න නැති මිනිස්සු එක්ක මේ කරන් කපලා තිනවා ලක්ෂ ගානක මිනිස්සුන්ගේ කෙවල් වල ඉතින් ඔය මිනිස්සුන්ට දෙන්න ලෝකේ අපි දන්නවා මේ මේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව ඕනෙම දේශපාලන මතයක් දරන්න ඕනෙම දේශපාලන පක්ෂයකට ඡන්දෙ දෙන්න ඒ රැස්වීම වලට යන්න අයිති තියෙනවා අපි ඒකට ගරු කරනවා නමුත් මේ උසාවියෙන් කියලා තියෙද්දිත් මේ රටේම මිනිස්සු කියලා තියෙද්දිත් ජාත්‍යන්තර මාන්දීන් පවා ජාත්‍යන්තරව කියලා තියෙද්දිත් මේ පක්ෂයකට මේ ත්‍රස්තවාදී කණ්ඩායමකට කඩේ යනවා කියන්නේ මේ මිනිස්සු මිනිස්සුද කියලා අපිට නම් හිතා ගන්න අමාරුයි මොකද දැන් ලෝකේ බංකොලොත් වෙච්ච රටවල් තියෙනවා දැන් උදාහරණ ගත්තොත් ග්‍රීසිය ග්‍රීසිය බංකොලොත් වුණා දැන් ග්‍රීසිය කෙමින් කෙමින් උඩට එනවා ඒගොල්ලෝ උඩට එන්නේ ඒගොල්ලන්ගේ අපනයන වර්ධනය කරගෙන මේ ඒගොල්ලෝ මේ ටික ටික දැන් දියුණු වෙනවා අපේ රටේ කොහොමද දියුණු වෙන්නේ අපේ රටේ දියුණු වෙන්නේ මිනිස්සුන්ට බදු පිට බදු ගහලා තියෙනවා මේ වෙනකොට අපිට ආරංචි ඔය දැන් මෙතුමා කිව්වාගේ මේ ඔය කෝටි ගණන් වියදම් කළා මේ කටවුට් බැනර් ගහලා තිනවා ඒ වගේම මං ඉතාමත් වගකීමෙන් කියනවා ඔය කටවුට් බැනර් ආරක්ෂා කරන්න අර කිකිලියෝ බිත්තර පරිස්සම් කරනවා බිත්තර රකින්න වගේ ඔය කටවුට් ආරක්ෂා කරන්නත් මිනිස්සුන්ව දාලා තිනවා ඒක ඉතාමත් වගකීමෙන් කියනවා ඒ වගේම ඔය කටවුට් ගහලා තියෙන්නේ නිසි අවසරයකින් අරග අවසරයකින් තොරව ඒ අදාළ අවසර ගන්න ඕනේ තැන් වලින් අවසර අරගෙන නෙමෙයි ඔය මේ ගහලා තියෙන්නේ ඒකත් වගකීමෙන් කියනවා ඉතින් එන කට්ටියට කියන්නේ අපේ රටේ ආදරණීය මිනිසුන්ට කියන්නේ සල්ලි ගන්න ඔය සල්ලි වලට තමයි අනිවාර්යෙන් එන්නේ සල්ලි බෙදනවා ඒ වගේම මත්පැන් බෙදනවා ඒ වගේම වෙන වෙන දේවලු බෙදනවා ඒ ටික ඔක්කොම ගන්න අරගෙන ගෙදටලා ඉන්න ඔය බංකොලොත් දේශපාලන පක්ෂයට මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරපු දේශපාලන පක්ෂයට කඩේ යන්න එපා මොකද අන්තිම දොස්තරවරයාත් යනකම් ඔබලා ඔය පක්ෂයට කඩේ යනවා නම් අන්තිම රජේ රෝහලත් වෙනකම් ඔබලා ඔය පක්ෂයට කඩේ යනවා නම් ඔබලා ගැන ඔබලාම හිතා ගන්න බොහොම ස්තුතියි